දෙබරවැව මොනරණටුන් කණ්ඩායමක් එනවා. ඒ අයට එන්න දවසක් යනවා. ආපහු යන්න දවසක් යනවා. දවස් දෙකක් කොළඹ ඉන්න ඕන. ඉතින් ඒ දවස් හතරට හම්බෙන ගාන අපි දුන්නේ නැත්නම් ඒ කෙනා කොළඹ පෙරහැරට එන්නේ නැහැ. මිනිස්සු රටර ලෝකෙට පේන්න පෙරහැරේ නටනවාමත් නෙවෙයි. අපි වර්තමාන විහාරාධීශවර ගරු කටයුතු ගල්බඩු ශ්‍රී ඥානසර නායක හැමරණ වහන්සේ. උන්වහන්සේ ඉතා කුඩාවති මං හිතන්නේ අවුරුදු 16-17 වගේ වයසේ වෙනකොට අපේ ලොකු නායක හැමරණ වහන්සේ වාචිස්සර නායක හැමරණ වහන්සේගේ රෝගාතුර තත්ත්වයට පත්වීම නිමිත්තෙන් එක් පැවති පෙරහැර සංදර්ශනය නතර වෙලා තියෙන 1962 වර්ෂයේදී. ඉතින් මෙම පෙරහැර පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පොඩි හැමරණට ඒ කාලේ ඉඳලා තිබුණා. ඉතින් උන්වහන්සේ හැමදාමත් අපිටත් මතකයි අපි විහාරස්ථානයට පැමිණෙන 1968 වර්ෂයේදී උන්වහන්සේ හැමදාමත් මතක් කරා මේ පෙරහැර කරන්න ඕනේ පෙරහැර කරන්න ඕනේ කියලා. හැම දිනාටත් කතා කරගෙන අපි එන මේක කරමු කියලා මාසයක් තුල උන්වහන්සේ ඒක ආරම්භ කළා. එහෙම තමයි 1979 වර්ෂයේදී මෙම පෙරහැර කොළඹ නවම්මහා පෙරහැර නමින් ආරම්භ වුණේ ඒ ආකාරයටයි. එහි අරමුණ හැටියට උන්වහන්සේ සබා ගත්තේ යහපත් අරමුණක් මෙය පකට පැවති පෙරහැරවල දිහා බලපුවම විවිධ පෙරහැරවල් බුදුහාමුදුරුව මුල් කරගත්තා වගේම බුදුහාම බුද්ධ රත්නයට ආශිර්වාද කරන උපහාර දක්වනවා වගේම දෙවිදේවතාණු එක්ක ඇසල පෙරහැරේදී එහෙම නැත්නම් වෙනත් පෙරහැරකදී සෑම පෙරහැරකදීම කතරගම දෙවියන් මුල් කරගෙන හරි විෂ්ණු දෙවියන් මුල් කරගෙන හරි එහෙම නැත්නම් සමන් දෙවියන් මුල් කරගෙන හරි විභීෂණ දෙවියන් ඔය පෙරහැරවල රසකුත් එකතු වෙනවා. අපි දන්නවා දාදා පෙරහැරෙත් ඒ අංග ඒ ආකාරයෙන් පවතිනවා. ඉතින් මේක ඒ දිහා බලලා උන්වහන්සේට ඕන කළා ත්‍රිවිධ රත්නයේ පූජෝපහාරයක් හැටියට සිදු කරන පෙරහැරක් විදියට මේ පෙරහැර පවත්වන්නට. එහෙම තමයි ආරම්භ කළේ. රටේ ජනතාවට දැක බලා ගන්න පෙරහැරට සම්බන්ධ වෙන්න කොළඹට පැමිණෙන අයට පරිබාහිරව ගෙවල්වල ඉන්න අයට බලා කියා ගන්න රජයේ රූපවාහිනී නාලිකාත් ඒ වගේම පෞද්ගලික අංශයේ රූපවාහිනී නාලිකාත් ඒ කටයුතු වලට සූදානමින් ඉන්නවා. පෙරහැර නරඹන්නේ නායට පණිවිඩයක් අපි මතක් කරනවා නම් මේ පවතින වාතාවරණය තුළ දරුමල්ලොත් එක්ක කොළඹට ඇවිල්ලා ඒ අයට නිදහසේ ඒ වෙනුවෙන් ගමනාගමන සේවාවක් සකස් කරලා තියෙනවා. ඒ වගේම පෙරහැරේ ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත්ම මැනවින් සකස් කරලා තියෙනවා. ඒ වගේම වාහන තදබද බැහැර කරලා පෙරහැර ගමන් ගන්න මාවත්වලට පිවිසෙන්න පුළුවන් ක්‍රමවේදයන් හදලා තියෙනවා. ඉතින් දරුමල්ලොත් එක්ක එන අය සැහැල්ලු ආහාරයක් අරගෙන එන්න පුළුවන්, පානීය ජලය අරගෙන එන්න පුළුවන් අවශ්‍ය නම්, ඒ ඇරෙන්න බඩුමුට්ටු වලින් අරගෙන එන එකෙන් බැහැර වෙනවා නම් හොඳයි. අවශ්‍ය ශනීප ආරක්ෂක කටයුතු පෙරහැර නරඹන්නන්ට පෙන්වෙච්ච ප්‍රදේශවල සකස් කරලා තියෙනවා. සියලු ජාතිකයන්ට අපේ පෙරහැර කියලා හැඟෙනවා නම් අපි ඒකට කැමතියි. ආහාර පාන දෙනවා කියන එක 6,000කට 7,000කට විතර වගේ දෙන්න ඕන. ඒතර කොච්චර ප්‍රමාණයක් ආහාර පාන වලට යනවාද කියන එක බලන්න. දෙබරවැව මොනරණටුන් කණ්ඩායමක් එනවා. ඒ ඇයට ඉන්න දවසක් යනවා. ආපහු යන්න දවසක් යනවා. දවස් දෙකක් කොළඹ ඉන්න ඕන. ඉතින් ඒ දවස් හතරට හම්බෙන ගාන අපි දුන්නේ නැත්නම් ඒ කෙනා කොළඹ පෙරහැරට එන්නේ නැහැ. මිනිස්සු රටර ලෝකෙට පේන්න පෙරහැරේ නටනවාමත් නෙවෙයි. ඒ ඇගේ පෙරහැරේ නැටීම ජීවන වෘත්තියක් කරගෙන තියෙනවා. ඉතින් පෙරහැර සංස්කෘතිය අපි ආරක්ෂා කරගන්න ඕනේ කියන කතන්දරය හැම විටම කියන්නේ මේ කාරණාවත් මූලික කරගෙන. මොකද සමහරක් වෙලාවට මගුල් බෙර වයන එක හරි එහෙම නැත්නම් වෙස් නැටුමක් නටන එක අපේ පොතක් එලි දක්වන උඩලක වුණත් පුළුවන්. එහෙම නැත්නම් ගෙට ගෙවිදින එකක්, නමුත් බුරු කකුල් නැටුමක්, එහෙම නැත්නම් කස ගහන එකක් පෙරහැරකම තියෙන්න එපා. එතකොට මාසෙකට පොයට විතරක් එක පෙරහැරක් කළා, අවුරුද්දට පෙරහැරවල් 12ක් කළා කෙනෙකුට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා ඒ නැටුම් සම්ප්‍රදායන් අපෙන් ගිලිහිලා යන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒක නිසා මේ පන්සල්වල පැවැත්වෙන, දේවාලවල පැවැත්වෙන පෙරහැරවල් අර අභාවයට යන්න තියෙන නර්තන කලාවන් සුරක්ෂිත කරලා දෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ අයට කීයක් වැඩිපුර ලැබුණත් ඒක හොඳයි කියන තැන තමයි අපි ඉන්නේ.